අපි මුල ඉඳලම ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවන් වහන්සේට විශාල අසාධාරණයක් සිදුවෙච්ච බව මුල ඉඳලම අපි ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන් අපි ජනාධිපතිවරයාගේ සිට හැම ආයතනයකින්ම පුද්ගලයකින්ම උන්වහන්සේ වෙනුවෙන් සාධාරණත්වයක් ඉටු කරන්නට කියලා අපි ඉල්ලා හිටියා. නමුත් අතලොස්සක් වෙච්ච මේ මුස්ලිම් ඡන්ද වලට ගිජුවෙච්ච අපේ මේ ලංකාවේ දේශපාලන නායකයෝ හැම පක්ෂයක්ම නායකත්ව දරන පුද්ගලයෝ ඒ තියෙන ගිජුකම නිසා, ඒ ඡන්ද ස්වල්පයේ තියෙන ගිජුකම නිසා උන්වහන්සේගේ හඬ යටපත් කරා, අපේ ඇහුම්කන් දෙන්නේ නැතුව ගියා. එයි අනිටු විපාකය විශාල වශයෙන් ජීවිත 300කට ආසන්න ගන්න බිඳදීලා ජීවිත 500කට වැඩි ගාණක් සුවාල ලැබලා රට නැවතත් යුද බිය මර බිය මේ රටේ මිනිස්සුන්ට ඇති කරන්නට ඒ හඬට ඇහුම්කන් නොදීම හේතුවක් වුණා. මේ මෝඩ බුද්ධියක් නැති පාලකයෝ අදවත් මේ කාරණාව සත්‍ය බවට පිළිගන්නට කැමැත්තක් දක්වන්නේ නැහැ ඔවුන්ගේ තියෙන මෝඩ උද්දච්චකම නිසා. ඒ නිසා අද වෙනකොටත් ඔවුන් මේ සම්බන්ධයෙන් මේ සිදුවීම සම්බන්ධයෙන් අපේ රටේ දේශපාලන නායකත්වය කටයුතු කරන්නේ ඉතාමත්ම දීන අලස ස්වභාවයකින්. ජාතියක් හැටියට අපි කනගාටු වෙන්නට ඕනේ, කම්පා වෙන්නට ඕනේ. මෙච්චර 70%ක් නියෝජනය කරන සිංහල ජාතිය හැටියට අපිට අපේ රටට ජාතික නායකයෝ නැති එක ගැන මෙවැනි විවසනයකදී ජාතිය ඉස්සරහට ඇවිල්ලා නායකත්ව දෙන නායකයෝ නැති වෙච්ච එක ගැන. ඒ නිසා අපි පාලකයන්ට කියනවා ඉදිරියේදී මෙවන් අසරණකමක් ජාතියට අත් නොවෙන්නට නිවැරදි සිංහල බෞද්ධ නායකත්වයක් එක්ක ගොඩනැගෙන දේශපාලන සමාජයක් වෙනුවෙන් අපි ඉදිරියේදී කැප වෙනවා. එවන් නායකත්වයක් තුළ ඥානසාර හාමුදුරු වගේ සත්‍ය කතා කරන අයට අසාධාරණ අයුක්තියක් නොවන සමාජ වටපිටාවක් අපි බලාපොරොත්තු වෙනවා. වගේම අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ වෙසක් පොහොයෙන් නිමිත්තෙන් වෙසක් උත්සව ඔක්කොම අහෝසි මේ අන්තවාදයක් හින්දා මිනිස්සුන් සමරීම අහිමිලා යන අවස්ථාවක යම් සැනසීමක් හෝ බෞද්ධයන්ට ලබා දීම වෙනුවෙන් ඥානසාර හාමුදුරුවන් වහන්සේට සමාව ලබා දීලා උන්වහන්සේ නිදහස් කරන හැටියටත් උන්වහන්සේගේ සේවාව, උන්වහන්සේගේ මේ අන්තවාදයේ පිළිබඳව තියෙන දැනුම මේ අන්තවාදයේ නැති කිරීමට උපයෝගී කරගන්න හැටියටත් ජනාධිපතිතුමා ඇතුළු ආරක්ෂක අංශ